මේ වැදගත් පාඩම් බලන්න දැන්ම පඩුකේෂන් YouTube නාලිකව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ එකකතුවෙන පාඩම් ලා තැනගන්න. බෙල් පස්සනෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකු ඔන්ලයින් පාසල ඩකේශන්.. හොඳයි මගේආදරනය පුංචිදය. කුතේ ඔන්න මේ ලෝකේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන පුංචි ඔබව දැනුවත් කිරීමට ඔයාට මේ සමාජය තුළින් ඉගෙනගන්න තියන දේවල් ගැන කියල දෙන්න තමයි මේ මිනිස් හැස්රීම් කියෙන තේමාව ඔබට හඳුන්වාදී තිබෙන්. ඉතින් අපේ මේ දක්වා මිනිස්සුන්ගේ විධ හැකියාවන් ගැන කතාකරත්දී. පුංචි ඔබේ තිබෙන අප්‍රමාණ වූ විවිධාකාරු හැකියාවන් වලින් ඔබට ඉගෙන ගන්නට ඔබේ දැනුමට එකතු කරගන්න දේවල් මොනවාදයන්න අපි මේ දක්වා සාකච්ඡා කර අවසන් කරලාතිෙන්. ඉතින් පුතේ දැඟප මේ සූදානම් වෙන්නේ ඔබ වෙනුවෙන් තව අලු දෙයක් කතා කරන්න. ඔබ මේ ලබන්නේ කුමන්ද ඔයා මේ ලබනදේ කුමක්ද මේ ඔයා කරන්නේ අධ්‍යපනය නැබීම ඉගැනීමක් තමයි මේ කරන්නේ. වා දන්නාදපුතේ මේ ලෝකේ සියලුම දෙනාට මේ ඉගනීමේ අයිතියක් තියනවා ඔබ වැනි පුංචි දරුවන්ට කුඩාකාලේ පටන් මේ ජීවිතය කෙලවර දක්වාමමි මිනිස්සු ඉගෙනගන්නවා. කවම දක්වන් මිනිසු ඉගෙනගන්න එක නතර කරන්න ඉනැහැ සහන් අතර වෙන්නෙත් නෑ. කුමක් වෝ සිදුවීමක් මත පවා අලුත්තයක් ඉගෙනගන්නට තමයි මිනිස්සුන්ට පුළුවන් වෙලාති එක පුදුමාකාර දෙයක් එක අමුතුම දෙයක් එනිසා මගරත්තරන්දුකපුතේ අපි දැනගන්න ඕනේ අපිට ලැබෙන සෑම අවස්ථාවකිම යම් කිසි දෙයක් ඉගෙනගන්න තියෙනවා නම් අපි අනිවාරෙන්ම ඒ දේ ඉගෙනගන්න කටයුතු කරන්න ඕනේ ඒ තමයි මම ඔබට නිතර නිර පහැදිලි කරන්නේ ඔබ දන්නවාද මේ සමාජයේ ජීවත්වෙන සෑම දරුවෙකොටම පාස්සැල් අධ්‍යාපනය යන්න අනිවාර්යයි මේක හිමිවිය යුතු අයිතිවාසිකමක් මේක මිනිසුන්ට ලැබිය යුතු හොඳයිතිවාසිකමක්. අනිවාර ඉතිං ඔබ ලබන්නේ නිදහස් අධ්‍යාපනයක් මකදේ මේ ඉදහස් අධ්‍යාපනය ගැන්නේ සෑම කෙනෙකුටම නොමිලේ ලැබෙන හොඳ අධ්‍යාපනයක් ක්ෂිෂයෙන් අපේ රටේ Cට කන්නංගර මෙැත්තුමාගේ සංකල්පයකට අනුව ඔබ අද ලබන මේ නිදහස් අධ්‍යාපනය සෑම දරුවකටම මේ රටේ ජීවත්වෙන සෑම දරකුටම පාසල් අධ්‍යාපනය නොමිලේ නිදහස්සේ ලැබීමේ අයිතියක් හැමෝටම හිමිඒ අයිතිය හොඳට දැනගෙන තමයි මගේ පුංචිදේ පුතේ ඔබ ඉගෙන ගන්නේ ඉතින් ඒ හින්දා අපි දැන් අද කතා කරමු පාසල් අධ්‍යාපනය ගැන පාසල් අධ්‍යාපනය කියන්නේේ දරුවන් පාසලට අධ්‍යාපනය ලබන්නට පෙර බොහෝ දරුවන් ඔයා පවා කොහෙද ගියේ මොන්ඩිස්වරිගයාා මතකද යාලක්ොම් ොඩි රනයිකන පෙර පාසල් අධ්‍යාපනය දැන් ඉස්සර කාල්නම් මොන්ඩි රිය කෝ ව ඉස්සරකාලම් මොන්ඩි රීගේ සාමන්නෙන් අවුදු පහෙෙන් ඔන්න පාරක් කොද මොන්ඩි ූරී ඉන්න පන්සල හැරයි පජාසාාලා හරරි තමයි මොඩි වරීය ඉන්නේ හැබැයි දැම් බලන්නකු අවුරදු තුනේ දල දරුව මොන්ඩි සූරිය පෙර පාසල් අධ්‍යාපන ඕක දේෙනවා යිති ජනිය ලාස් ෝක තිනොද බේබ ලාස් කියලාන්න අවරු තුනේ තියන ස ජනිය ීනිය ලාස්. අවුරුදු තුනකින් ඔන්න පෙර පාසල් අධ්‍යාපන. අවරුදු තුන පටන්ගත්ත වෙලා විඳලා ඔන්න යනු අධ්‍යාපනය හොයාගෙන. ළම්මයට තියන පාසල් කාලේ එතනින් ඉවරරවා. සමේ පුඩි කුඩා කාලේ එතනින් යවර වෙනවා. එකන සෙල්න් කරලා ගෙ දෙෙට්ටෙලා පවුල එකතු වෙලා කට්ි අදුරනගන්න ී කාේ අවුද දෙකයි දන එතනින් යාටඉතිින් ඔන්න අධ්‍යාපනේ පටන්ගතිෙන හැයිපපුතේ පාසල් අධ්‍යාපනය කියන්නේ ඔයයාට අවුදු හයක් වෙන්ටුම ඔයා ඇතුළත් කරනවා පාසලකට. එක වස්සර තමයි පාසල් අධ්‍යාපනය පටන් ගන්නේ. ඔන්න එක වස්සරේ ඉඳලා එකයි දෙකයි ප්‍රාථමිකවද පල් ප්‍රධානාවදය. තුනයි හතරයි කියන්නේ දෙවනි ප්‍රධානාවදිය පහ කියන්නේ තුන්ගන ප්‍රධානාවදිය මේ අවද තුනම එක තුනහම එකට කියනවා ප්‍රාථමික අධ්‍යාපනය කියලා. ඔයා ලබන්නේ ප්‍රාථමික අධ්‍යාපනය. එක වසරේ ඉඳල්ලා පහවස්තරට තියෙන මේ ප්‍රාථමික අධ්‍යාපනය. මේ ප්‍රාථමික අධ්‍යාපනය, ඉවරවෙලා යන්න අපි දිවිතීක අධ්‍යාපනයට ඒ යන්න හයවසර පටන් ගන්නවා. ඉටවස්සේ ඔන්න විභාග තියෙන ඔයස්සේ ඊඩ අවස්සෝ තියනවා තෑග උත්තව තිය විධ ප්‍රදර්ශන තියෙනවා. ඔන්න ඔයදේවල්ලුලින් අපි කාලයගත වෙලාපතේ. හතුන් වන ශ්‍රේීෙන් අපි අවසන් කරනවා අපේ පාසැල් අධ්‍යාපනය එකවසරෙන් ආරම්ම කරපු ප්‍රාථමික අධ්‍යාපනය ධාතුන වසරෙන් උසස් පෙළවිභාගෙන් පස්සේ ඔබේ අධ්‍යාපන කාලය අවසන්නවා දැන්ගඉන්න කීවසරද දැංඉන්න හතරවසරේ ලබනාවුරුද්දේ අපි ශිෂොත්තිිල්ියුුණෝ පෝසරේ ඔන්න පහවසරයෙන් පස්සේ තමයි යන්නෙු හෙටද ය වස්සර පටන් ගන්නවා කියන පාත්මික අධ්‍යාපනීවරයි. හැබැපුුතේ මතක තියාගන්න. ඔබේ සුන්දර්ම කාලේ තියන පාථමිකගධ්‍යාපනිී. කියන එක දෙක තුන හතර පහ. මේ පන්තිවල තමයි සුන්දර මධ්‍යාපනනි ති නැයි ඔයාල හරිචූට ඕලට තිීන විෂයන් කියත්තින දෙගෙන ගන්න. රජයෙන් පනවයිති විෂයන් කියතිනද. පරිසරයයි ඉංග්‍රීසි සිංහල ගනිතය දෙමල, ද ධර්මය කියන විශයන් හ තමයි ට ප්‍රාත්මි අධ්‍යාපනය රජය විසින් වාටගන්න අන්නතින් ගොඩි ගෙනගන්න තින විෂණ නිදසිතීන් ඕ වීද වසරල්ලෝට කාලය කාලේ බෙදරතිනවා පොට ඉදන්නවද ඔයා එකවසරදි කොලාායිතියටට පාසල ඉවර කළ දෙකවසරදි එකකුලායිතියට දුොලායිතීට වගේ පාසල අවසන් කරන දොලායිතීටයි ඩස්සෙත්තු වන හතරද එකට පාසල ීවරයි න්න භාවසරද එකයි හිට පාස අවසන් කරනවා. ඔය කාලසීම ඔත් තුල බලන්න දැන් ඔයාගේ අබුගමන. දන්නවද පුතේ පාසල් අධ්‍යාපනය සෑම දරුවෙකුටම පාසල් අධ්‍යාපනය අනිවාර්ය වේ දන්නවනේ දේක දැමං කිවේ. හැම්ම ළමෙකුටටම පාසල් අධ්‍යාපනය අනිවාර්ය. හැම ළමක්ම පාසල්ලයන්න ඕන ටත් කියන්න බෑ ඔයාට පාසල් ඇන්ඩ බෑ වඩ ස්කෝලන්ඩ අයිතිනෑ එකද වඩට ස්කොල තිනෙව ඉඩිපා කියලා කියන්න බෑ හැමෝම ඉස්කෝලේ යන්නම ඕනේ පාසල් කියන්න වයස ඉන්න දරුවෝ අනිවාරයෙන්ම පාසැල් යන්දම ඕනේ කාටවත් එකට එපා කියන්න බෑ කාඩත් අහනම් කරන්න බෑ කාඩත්ත එක නවත් අන්නත් දෑ ඉතින් එනිසාපතියි ගෙදර ඉන්න බලන්න කෝදෙන් ඔයාගේ ගෙදර ඉන්නවා සමාලට සෞදර සෞදරරි ගොඩක්කින්න පවල්ලඉන්නවා ඒ පවුලි ක්කොමයන පාසැල් බලන්හරි ලස්සනට රංචුවක්කගේ එක ගෙදරින් පිටත්තිෙන ඉන්නවා. ඉන්න එක දරුවද සමහරිගවල් එයා පාසල් ෑවා. ඕොන මතියාන්කුතේ පාසල් අධ්‍යාපනයටතේ සෑම දරුවකුටම පාසල් අධ්‍යාපනය අනි වාර්යම වෙනවා. ඒක එක කරුණ. ැන කාටවත් මේක එපා කියන්න බෑ නවත්තන්න බෑ ඒකට වට තහංචි දාන්න බෑ වට යුරද්ධෝ කතා කරන්නදේ. ඊළඟට ආදරය කරුණාව නිසි පරිදි ලැබිය යුතු වේ ඒ යනපතේ හැමදරුවෙකුටම ආදරයක් ලැබෙන් ඕනේ. දෙැගේ තැන් මේලෝකේ වැහි තන්නකු ඔයා ඉපදිනවා දෞසක එපදිල්ලා ටිකෙ දවසක් කැනකං අම්මගේ තුරුල ඉඳලා. අම්මගේ කිරි බීලා චූටි කාලල්ල බාල කොච්චරණනා හැමෝ මාදරය කරනවාද අනේ මේ චූටි පැටිය බලන්නක සුදු බෝලෙ කිරි බෝල මගේ පැටිය කුක්කු පැටිය කියල නේද. හරි ආදරයෙන් පවුලෙ ආදරය ලැබිලා බාන ඒවගේ ළමයි කොච්චර සුන්දර ජීවත්වෙනවාද. ඒවගේ තමයි පපුතේ හැමෝගෙම කරුණාවක් ලැබෙන්නනයාට. ඒය කවුරු පිළිගන්නවා. මේ ළමයි පාසල් අධ්‍යාපනය කියන්නේෙ එහෙමයි. මොකද? නිසි පරිදි ලැබෙන්න්න ඕන මේ හැමුවටම. දැම් මොකද අපි කතාගරනි පාසල් අධ්‍යපනේ කරන ඉතන්න උදෙන් මෙතෙද ගුුවරු කියලා. බලන්න ඔයාගේ ටීචඩට කොච්චර ආදරයිද. හොයාගේ සර්රෝ අඩ කොච්චර ආදරයිද. දැන් මම දකින සමහර ගුරුවරු ඉන්නවා. උතේට ඇවිල්ල බලවා කවුද අදාවේ නැත්ති කියලා. ඇවිල්ල නැත්තං, අපනැ හතු ෝඩ කොල ල යාල්ලුවන්ගේෙන් හ බල ොයාට පුතේ ව්වද නැත්තම් බන්නල ෆෝන්ෙ කර මේ ළමය මට අද එන්න හැකිල පණිඩිය දී තිනැගිල බලන්නවා. යගෙන් තව සමහර ගුරුවරු ඉන්න දරුවන්ට අම්ම කෙනෙක් වගේ සලකන්නේ තාත්ත කෙනෙක් වගේ සලකන්නේ සහග හිතහඳ ගරුවර ගුන් අ මේ කරුණා වාාදරය පිරුණු ගරුවරු සමහරය ළමයිගෙන් අහන් කෑම් දවල්ට කෑමගණඩ කලින් ගුරුවරයා කෑමණ්ඩ කලින් අහනවා පුතේ ඔයාල කෑවද කවුරුහැරි කෑම ගෙනාපු නැතියයි ඉන්නවද. ඒ අහනවා. එහෙමන සවසමර් ගුරුරු ඉන්න තමන් බත්කාටක් කද්දි කණ්ඩ ගෙනාව නැතිහැරි නැතිනංග අය බඩිගිනිිකවුරඉන්නවාන එන්න කියලා බත් කවන්න ගුරුවරු පවඉන්න. ආදරය කරුණාව පිරුණු හදවත්. ඇයි මේ දරුවෝ ඔක්කොම අපි කතා කරද්දි මේ දරුව ඔක්කොම මගේ. මොහොත්තකට මට බාරධීල තින දෞසකට. ඒ වෙලාබේ මේ ළමයිගේ දුකේදදි ම ඉන්නවුවෙන් ළඟ ගුරුවරෙක් විදිහයට. මේ ළමයඇ සතු්‍රවවෙද්දි මං ඒයාගා න්නො ලඟ. එතුොන මේ ළමටරදරයක් දීද මං එයායට පිහිට වෙන්නවෙන්. මොකද වෙන්න කවුරුත්තයනේ එනිසා පුතේ ඔබට අනිවාරයෙන්ම, ආදරයක් කරුණාවක් ලැබිය යුතුමයි එය ලැබෙනහින්ද තමයි ඔයා කවදක්වත් ඇවිල්ල කියන්න ඇත්දේ අමේ මටන අධදිස් කොලන්න බෑ මං ඇවිති නැයිස් කොලයන්න ඕ කියන්න ඇත්තඒ එක තමයි ඇයි හොඳ ගුරුවරයෙක් හොඳ හදවතක් තියෙන ගුරුවර මොකද අපි දන්නවා මේ ගුරුවරුත් මේවදන්නවා ඇයි අපි ළමයිට උඳින් ආදරය කරන්න ඕනේ ළමයිගේ ආදරය අපි දිනාගන්න ඕනිේ තයි ළමයිට ආදරයෙන් සැල්ලකුවත් තමයිපුතේ ඔගුල් අනිවාරෙන්ම ස්කොල් යන්න කැමති නොකද ඔයාගේ පන්තිබාර ගුරුවරයා හැම වෙලේම ඔයාට බනිනවා නම් වරදක් නොකර මතකදයාගන්න ගුරුවරු බනිනවා තමයි පපුතේ බනින්නේ ඔයාට මේ නිකං ඉඳගනවා වාඩිවෙලා හිටියත් ඇයි වාඩිවෙලයින්නේඉහෙමහන් නෑන කවදක්ව ළමෙක්ගේ වැරැද්දක් අඩුපාඩුවක් නොගෙල්ලපෙන දෙයක් දැක්කොත් තමයි ඒකට විරුද්ධෝ කතා කරන්නේ නැතුව කවදක්වත් ඇයිවා ඔක්කොම හැදුවේ ඇයිවාගේ ඔක්කොම හරිග ඇයිු අඩෙකක් වැරදුන් නැත්ත ඇයිුවා ලස්සන්ට අධාවේ ඇයිුවා නීපුතු කැපේ ඇයිුවා කොන්ඩ කැ්පුේ එහෙ මහලා කවදක්වත් මගරත් තර පපුතේ ගරුවරෙකොට මේ රන්්ඩු කරන්නවත් ඔබට බනින්නවත් අඩුතර බැනවදගේ බ බැනවදිින්නෙව ැ නිකංවත් හැබයි ඔය වරදක් කොත් විතරයිවාට ඉදිර බැනුමක්ක අහන්න වෙන්නේ කුටිගන්නවෙන්. ආදරය පිරුණු තැන කරුණාව පිරුණු තැන ඔයා අනිවාරයෙන්ම ඉස්කෝල යන්න ගොඩක් ආසයි. මොකද සමහර අපේ ගුරුවරු කියනවා මේ බැරි දෙලාවත් ගුරුවරයා හෙට එන්න නෑකින ෆයිඩිය කිව්වොත් ඇයිටීච එන්න ඇත්තේ ඇයිසර් එන්න ඇත්තේ අපි නබෑ දෙටවල්ලායින්ද. න ැතින ෙට ල අපිට න ස්කෝල ් අනේ හොම ඩකෝ. අන්න පුතේ ඔයාට ආදරයේ කරුණාවල් ලැබුණු තැන තමයි ඔයා සතුටි ඉන්නේ. බලන්ට ගොයා ගෙදරයිට ගොච්ට ආසයිද. වගේ අම්මාට ආදරෙ තාත් ආදරෙ අච්චි ආදරයි කියන්නේ. ඒ ඔක්කො මාආදරෙ හිඳතම වගේ ස්කෝලේ නැතිදාටත් හරි ආසයන් ගෙදරෙඉන්නේ. හැබයි තැන් දෙකමිකගේ නම් පුතේ යනමයිතට. කටද ෙටත් යනවා පාසටටත් යනවා. එනපුතේ පාසල් අධ්‍යාපනයේදී හැම දරුවකටුම පාසල් අධ්‍යාපනය අනිවාර්යයි ඒ වගේම තමයි ආදරය කරුණාව නිසි පරිදි ලැබිය යුතුමයි මේ හැම දෙනාටම මේක අනිවාර්ය. ඒ වගේම තමයි ආහර පාන ලැබිය යුතුයි දැ මෙැදිි පොඩි තර්ක දෙකගත්තිය තමයි පුතෙේ ආහාර පානකින දේ හැම පාසිම ලැබ නිෙනැ. හැබයි ඔයාට ගොඩක්කාට ගෙදරින් යදදි අනිවාරයම වගේ අම්ම කෑම්පෙට්ටි අරගෙන මොනද කරන්නේ. කෑම්පෙට්ටිය අරගෙන හදේම කෑමටික පුරෝරණට පුරෝල ඉවරවෙලා ඔය ආසදි වල්ලදන්න ඔන්න ගොදදෙන් ගොඩාකිස් කොල්ල්ල කියල්ල තියෙනවනේ අදගනොන මේ කෑම මේ සති අගරුවදදට මේ කෑම බදාදදට මේ ජාති ්‍රාස්්පතින්දර සිකුරාතට වෙන්න විෙනම වෙෙන් කල්ති. අම්ම උදේම නැකිටලා ඔයාට රස්ස්ට කෑම හදනවා සමහර ආදරයේ වැඩීකමට අර ගිස්කෝල ගෙනිහිල්ල ක්ඩ හදන කෑම නෙමේ උද්ේයට වෙන ජාතියක් කදල දෙනවා යන්ඩ කලින් කාල යන්නේ කඩල අඩි ස්කෝල ගෙනියන්න්නතිී ඉන්දියාප්ප ත උදේ මහනන් අම්මේ අද මොනවද ගෙනියන්න තින්නේ ඔයාට තිීන්නෙක් ඉන්දිියයාප්ප දැන් කණ්ඩ තියන්නේ දැන් කඩල ආහිෙනක් කවන්නේ ආසාාවයෙන් කනවා. වාටපුතේ ආහාර පානක් ලැබෙන්න්න ඕනේ. අධ්‍යාපනය ලබන්න පාසල් අධ්‍යාපනයේ පුතේ කවදාක්වත් බඩගින්නේ ඉගෙනගන්න බැහැන ඉගෙනගන්න පුළුවන් මේක සීයට අනුවා. කත්තොත්තිදර බොඩක්කායට බෑපොතේ බඩකින්නේ වතර බින්දුුවක්ක් බොන්නඇතුව කොයිවෙලාකොත්ට ක්ඩ බොන්න ගැන ඉගෙන ගන්න පුුවන් ඩමුතරමී පොතක්කේ වන්න පුළුවන්ද කිසිම වෙලාක එකක බෑෙ ඒ හින්දා ලැබෙන හැම අවස්ථාවක දීම අධ්‍යාපනය ලබනවානම් ඔයගේ කුස්ස පිරිල තියෙනවා නම් ඔයත් හොඳරී ගෙනක. දෙ බලන්නක ඔවගේම තමයි මෙ සාමාන්‍යක් ආහාර පපානගේ තමයි වාට අශ්‍ය අනෙකුත් පහසුගම් උදාහරණයක් වැසිකිලි පහසුක දැන් දවසට කීපාරක් යැනවද සමහර නවාන සම පැම් පැඩෙනවා ටීච මේ ගෝඩද ටෝල්ල් ටො ගීල්ලන්නද ඒවගේ කියීගේ අයනවාද කී පාරත් දවසර. ඔයාට පුළුවන්ද දෙැන්වාට දීන ටොයිලෙට් ටැන් න්නගේ මුත්‍රාපාර ඔවල්ල කියන්න චූපාර එතකොට ඔන්න යිදිට කීපාරක්න හිතන්ව දවසමෝකෝ යාට ටොල්ලෙට් අන්නන්තු ඉන්න පුළුවන් ුුණනොත් වට අන්නම දෙන්න ගුරුවරය නෑ අන්ඩෙපා අයව නෑ අන්නපා වට ඇන්ට දෙන්න කියවොත්ව ඇත නිට ො දෙෙන්නේ ෙම මුත්ත්‍රාර වැඩි වුණ. ඉන්න බෑ බඩ කොර වෙනවා. ඇගේ දාඩිය දානුව. තනෙ අටයි සමහල්ලාට මුත්‍රා පිටවෙන්න පුළුවවා. එතර එතනෙහට ලැජ්ජයි. පන්තිෙන්ඩ බෑ ඉගනගන්නදේ වලිතතුර මතහිිනවද. කොයි වෙලාකොම් මත නැයි ඉන්න වෙන දෙයක් ගැන කල්පලා කරක මහත්ද වෙනදද. මටතැ අයිති මේ කලිසමේ අයිද. මතහිටින්න. ඇතින් පපුති පාසල් අධ්‍යාපනය අනිවාරය කියද්දි. ඔයාට ඒ අතේ හිමිියුුණ දේවල් බලන්නක ආදරය කරුණාව ලැබෙනවා. ආහාරපාන ලැබෙනවා. එතවට දාමනවාද. ආහාරපාන ලැබෙනවා වැසිකිිලි පැහැසිකිිලි පහස්සුකන් ලැබෙනවා තවයි ඇඳුම් පැළඳුම් ලැබෙනවා මේ ඇඳුම් පැළඳුම් ලැබිය යුතුවේ. ඔයාට ඉස්කෝලයන්ද අනිවාරෙන් ඇඳුම් පැළදුම් ඕනේ. මොද සෑම දරුව කන නිල ඇඳුන්ති බලන්ු. ඒ ගමේ ස්කෝලයද එක නගර ස්කෝලයදද එක දියුණු හොඳ සුපිරි පාසලදද ඒ අදරණෑ. පාසැල් ලැන හැම දරුවටම පාසැල් නිලඇඳුමක් අනිවාර්යයි. පාසැල් යන සැමදරුවටම නිලැඳුමක් අනිවාර්යයි. ඇයි පුතේ අණන්න්‍යතාවය ඔයා බලන්නක ඔයාට මොනවා කලත් සමහර ආර්ථික දුෂ්කරතා සහිත පවුල්ලෝ දරුව ඉන්න එකන්නේ තාත්තර රැකියාවක් නෑ අම්මට රැකියාවක් නෑ මුදල් නැහැ එක හින්දා. එතොන මොකද කරන්නේ හැබබැයි ඔයාට සමහල්ලට කෑම් එක අරන් දෙන්න මුදල් නැති අපේ රත්තරන් දෙමවපියෝ ඔයා බලන්න කොහොමරි ස්කෝලේ ඇඳුමාන්දලවනවානි ඒ කියන්න ඔයාට එක ලැබිය යුතුයි. අපේ ශ්‍රී ලංකාවේ පාසල් අදධ්‍යපනෙන් ලබන සැම දරුවකටු මුණද හිමිවෙන්නේ. නොමිලේ පෙළපොත් ලැබෙනවා. රජේ පාසල් ලොල ඉගෙනගන්න හැම්ම අමෙකුටම එක වසරේ සිට දහතුන වසරු දක්වා පෙළපොත් වග වචනෙන්ෙන් අච්චිපොට්ටි හම්මිරනේද. බලනතිෙන් ඔයාගාව තියෙනවානේ සිංහල අච්චිපොත තියනවා ඒකැන පෙළපොත බුද්ධර්මය පෙළපොත තියෙනවා ංග්‍රිසි වැඩ පපොත තියෙනවා එතකො ඉංග්‍රිසි කියවීම් පොත්ත තියනවා සිංහල වැඩපොත් තියෙනවා ඔවගේ බලන්නක කීයක් පෙළපොත්තුවාට ලැබෙනවාද වාගෙන්ක රුපියල්ලක්වත් ගත්තදේදේ නෑ එතකොට යාට ඉස්කෝලේ ඇවිල්ල වාඩිවෙන්න ඩෙස් පුට තිෙනවා ගැ පටුවතින වාඩි වෙන්න ලියන්ඩ වැඩ මේසේ තියෙනවා එට පස්ස වතුරපොන්න ටැප් එක තියෙනවා අතුරබන ටැප්ප එකත්තිනවා ො මුණ හෝදන් ුව මේ කරාම එකක ටැප්පැකෙන් කරාමයඇත්තියනවා වට ක්‍රීඩා කරන්න ක්‍රීඩා පිටියද්දීල දීනවා බලන්න වඩ තිීන දේවල්ට පැසිකිලියන්න වැසිකිලියත් තියනවා ත ආරක්ෂා කරන්න හොඳ තාපයක් ගේට්ටුවක් මුරකරුව එක්කින්නවා ඔයාට තිීනමනා කරන්නද පුතේ පාසැල් අධ්‍යාපනය අනිවාරයි තමයිමගරත්තරන්ද ඒ පුත්තේ ඉගන ගැනීමත් තිතිංවා අනිවාරයෙන්ම කරන්නනේ. ඇයි ඔයාට හැමදේම ලබාදීල තියෙනවා නම් ඔයාට තියෙන්නේ ඉගෙනගන්න විතරයිනේ. අම්ම තාත්තා ආරක්ෂා කරල ඔයාාව ස්කෝල්ඩ ගෙනත්්දානවා. පාසලට ආවට පස්ස එවාට තියෙන්නේ. ඒ ගුරුවරු කියන දෙන්න දේවල් හොඳින් අහගෙන ඉදලා ඒ දේවල් මතක දයා ගැනීම විතරයි වාට තියෙන්නේ. සෙල්ලංකරන්ට වෙලාවක් දෙනවා. ෑමකණ්ඩ විලාවදදනෝ. දී ඒ විලාවත් දීලත් වඩ දවසට පැය පහමාරක දෙන විලාවෙෙන් ඔයාට පුළුවන් නිතුෘටිකුදර කරගන්න. ඒනම් මතියාගන්න පුතේ සමහරුවිත නමින් මට පාසල් අධ්‍යාපනය අනිවාර්යයි තමයි. පාසල් අධ්‍යාපනය අනිවාර්ය නිසා ඔයාට ලැබෙනවා ආදරය කරුණාව ආහාර් පාන ඇැඳුම් පැළඳුම් ආරක්ෂාව නැ තොමනද පෙලපොත් විවිධ පහසුකම් ඔක්කොම ලැබෙනවා. හොවල් ලැබිය යුතුයි. ලැබියතු දේවල් ලැබෙද්දේ මගේ රත්සරන්තුපුුතේ ඔයා ඉගෙන ගත යුතුයි තේරුුණානේද. එහනම් කවදක්වත් තමන් ඉගෙන ගන්න පාසලට ෆරුද්දුව වැඩ කරන්නේ පා. ට ලැබෙන දේවල් පරිසංකරන්න. අපි දකින දෙයක් තමයි. සමහර අයටව නුමිලේ ලැබෙන ඩෙස් පුටුවල කොච්චර දේවල් අඳිනවාද තින්ත ගානවද කොච්චර දේවල් කරනවාද. පෙලපොත්තිික බලන්නක පිටකාවරයක් දාන්න සමහරය අවරුද්ධමඉවරම් පිටකාරයක් දාන්න එත උදින් පපුතේ කොන් ඉරිලා ඉරිලායේ පොත්වල ඒ පොත් නැවත බාවිතර ගන්න බෑ අනිදදේ තමයි බලන කල්පනා කරලා. සමහර අවස්ථාවන් වල වැසිකිලිවල නැතිනම් මිලියතින වතුර තැන්වල කරාම කඩලදානවා. එතකට තමන්ට ලැබෙන දෙවල් පුතේ තමන්ට දෙයක් ලැබෙනවා නම් ඒදේ සුරකින විදිහට තමයි ඔයාට යම් පිසි දෙයක් ලැබෙන්නේ. ඒ දේවල් පිහිටන්නේ. ඒනිසාම අරත්තරන්තුුවපුතේ සූදානම් වෙන්න ඔයාට ලැබෙන මේ දේවල් පරිස්සමින් රැකගන්න ආදරයෙන් ලබාගන්න ඒවගේ මාදරි රැකගන්න ඔයාට ලැබෙයි ඒ වගේ හොඳ දේවා. ඔන ඉන්ඩුක් මෙහෙම දෙයක් මම දැම්ම කියන්නනදී පුංචි ක්‍රියාකාරකමක් කරන්න හදන්නේ. දැන්වාට මේක ස්කෝලිගිල්ල කරන්නත් පුළුවන්. ඒ තමයි ඔය හොඳ ස්කෝල ඉන්නවදකි දැගන් හො ස්ාවක්මේද යාලුව ය ගැන ොද හිතන්නෙ. එකතුොරගණඩ යාලූ කීපදනෙක් විවේක කාල දෙෙන් ඉතන ෝදෙන් වැස් කාඩ් කියීල්ල සෙල්ලන් කරන්න බැන පිට්ටන ඔන්න ඔයගේ දවසක මේ පාසල් අද්‍යාපනේදී ඔයා කොච්චර හොඳ කෙනෙද ඔගේ ගතිකුණන මොනවද කියල දැනගන්නව දවස්ථාවක් මත්දන්නද ජාලූ ඉන්න ගාන කියදදින්න පහද්ද හයත් අතත්ද එකතු කොරගන්න එතකොට මෙහෙම කරන්න ඕනේ ඒ යාුඩි රවමක් ෙදන්න යාලටික ටි රවක් ඇදද හැදිලා ගන්න කොලයක් අරගෙන මුලින් මුඩින්ම ලියනවා ය වාගෙනම වාගෙනම් මුලින්ම ලියනවා ඇතකොට ඔයා ඔට එහ පැත්තින්නේ යාලුව නෙමේ හට මෙහ පැත්තින්නේ යාළුව ගැන ලියන්ට පොටන් ගන්න ඉතන්නකුද අපි කොලේයාවනන වං අත පැත්තෙන් මෙහෙම රවීමට ඔොයා පටන් ගන්නන්නේ ඔයාට මේ පැත්තින්න යාලුව ගෙන ලියන් එියලිවෙරලා ඔයා ලියවුම දීල්ල දෙනනා කොලේ අනිත් එක් කෙනට. දෙන් එයාලියන ඔයා ගැන එයාලියන ඔයා ගැන අර අත්මෝද කරන්නේ එයාට එයාපත්තෙක්ෙන ගැන ලියල යා දෙන ඔයාට කොලේ වාට තිඉන්නේ එතන්ඩුව මෙතන ඉන්න කසුන් ඔයාම් මලින්දු මෙයා නිසා කසුන්ට එයා පැත්තෙන් ඉන්න චලන හිතන්ඩු චලන ලියල දෙන්නේ එයාට එයාපැත්තෙෙන් ඉන්න අම්ම ශාලිත ගැන තු නම්ටියෙදම්ග ශාලිත ගැනලියලා දෙනව කවුද චලන. චලට දුන්නම් කසුල්ලියනවා චලන ගැන. ඉටවස්සේ චල්ල දෙන ඔයාට ඔයාලියනවා චලනගෑ. ඉඩ පස්සේ. ඔයා කරන්න මොකදද දැන් ඔයාලියන කසුන් ගැන. එවාලියලි වෙරලා දෙන්න කාට දුවාටයා පැත්තිඉන්න වගේයාලුවට. ඔන්න හොම යන වටයක් ගිහිල්ල එද්දි මොකද වෙන්නේ වටේම ගිල්ලා අවස්සායි නවතින්නේ. කේ ඔයා ගාවට ඇවිල්ලා ඔයා ගැන ලිය පුටිගත් ඔන්න නවා හැම යාලුවම තමන්ගේ යාලුව ගැන ලීපු දේවල්ටික දෙනවා. මොනුහර දෙයක් දැන ගන්න පුළුවන් එතකොට ඔයා ගැන ලීපපුදේවල්ටිකමක දෙන්නේ එක එක් කෙනා දෙනවා තව දෙයක් කරන්න පුළන් හෙම. ජාලොෝ තුන් දෙනකේ තුරා හරි වාලියන්න මංගැන ඔයාත් ලියන්න මං ගැන ම ලියන ඔය දෙන්නම ගැන ඒ කොල දෙක මාරුකරගන්නවා හොල් දෙන්න ලියනවා මෙම කියලා. ඔයජට මාරුකරග නිවර ලපුතේ බලන්න මොනවාද යාගැන ලීපු දේවල් කියලා. ඇත්තං යාලු දෙන්නෙකුට කියනවා. කොළඇදදිල ආ ඔයා මංගැන හිතන දේ ලියලදින්නමට මෙ එකක් ලියනවා මේ එකක් ලියනවා. කොල දෙක අරගෙනවා කියවල බලන්න වාගැෙන මොනවාල් ලියතින් ආ. ඇවාගෙන අම්ම කියලා කියනවා. මලින්දු ගොඩක් හොඳ යාලුවෙක් එයා මට පැන්සලක් දුන්නා. එයා මට මක්කනයක් දුන්නා. එයා හොඳ යාලුවෙක් ඔයාට මම සුබ පතනෝොහොම දෙනවා. අනිත් එක්ක නලිය නකොමොද දුනවා. හැබැයිවා මට දවසක් ගැව්වා එකින්ද මටෙදා දුකහිතුුණා. ඔයා රන්්ඩු කරනවා යාලූත්තෙක්ක ඒකට නම්මං කැමති නෑ. ඔොහොම ලීල දුන්නොත් ඔයයා මොකද කරන්න එතකොඩ ඒ කියන්න මගේ යාලුවට මම කරපු දේහින්ද යටට හිතරිදලා. මං ආයකාදකත් ඒවරද කරන්න එනෑ කියල හිතාගෙන ඔන්න පුදවා ගෝ දැනුමටෙන අයදී. ඔයාගේ ඒදේ ඩ ඔලුට එනවා එක. ඔයා ගැන ගොඩක් හොඳලියල තියෙනවන වාඩ මොකද තෙන්න්නේෙදකොට පාට කොච්චර සතුටක් හිදෙනවා දේදේගෙන. කොච්චර සතුරත් දැන්නවාද පලන්න මගේ යාලුව මං ගැන හිතන විදිය? මට යාළුූ ගොඩක් ආදරෙයි අන්නෙ සිකුණබතේ අන්නේ සතුරු ලබාගන්න පුළුවන් ඒකන්නේ පාසල්ලක් ්‍යාපනයවා හරිටම ලබනවානම්. ඔට ලැබන දේවලින් උපරියෙන් ප්‍රජෂණ ගන්නවානම් යාලුත්යක හොඳින් ඉන්නවානම් ට පාසල්ලක් ්‍යාපනයේ අනිවාර්ය වීමේ සතුටත් ඔයාට ඉබේම ලැබෙනවා ඔයා ගැන ගොඩක් හොඳලියල තියෙනවා කියන්නේ එයා ඇත්තටම හොඳ කෙනෙක්. යා ගැන ඇත්තරම් ගොඩක් හොඳලියල තිෙනවාන ඔයා ඇත්තරම් ගොඩක් හොඳ කෙනෙක්. අන්නන්නේ මට්ටමට වැටෙනවාන අන්නේ තත්තෙටවට පත්වෙන්න්න පුළුවන්න. අන්න එතන තමයි හොඳම දේ ඉතුරු වෙන්නේ පාසල් අධ්‍යාපනය මෙන්න බාලන්න. අපි එෙදේවර්ගෙන කතා කරද්දි සමහර වෙලාවට පුතේ සමාජයේ ඉන්නවා විවිද්ධ ප්‍රශ්්‍ර වලට මුොහෝුණ දෙන හුගාක්හය මනවාදී විධ ප්‍රශ්නට මහුණ දෙන හුඟාක් දරුව ඉන්නවා. පාසල් අධ්‍යාපනය අනිවර්යයි ඒ හැම ළමකටම ලැබෙන්න්න ඕඩ හැම ළමෙක්ම මේ අධ්‍යාපනයේ පිහිටන් ඕනේ ඒ අධ්‍යාපනය ලබන මොහොතේදී ඒ දරුවන්ට ලැබිය ුතු දේවල්තියෙද සමහර දරුවයින්නම් මගේ පුංිදුව පුතේ දැක ලති බලන්නක එයාලා ඉස්කෝලයෙන්න්නේ නෑ. ඔය ගොඩා කලාට දකිනවා මම්ම එක. එහාගෙදර යාලුවා ඉස්කෝයනවා හැයි අනිත එක් කෙන ස්කෝලයන්න්නේනෑ මොහරි රදරයක් යාට. බලනවායක බලනවායක්. බලන්න මෙ මේ වගේ එ. නිවසේදී පාසලේදී මගතොටේදී විවිද්ධ කායික වද හිංසාාවලට ලක්වෙන්න සිසුම් ගැන හෝ. ඒ වැනි අවස්ථා පිළිබඳව ඔබ දන්නා තොරතුරක් ඇත්නම් ඔන්න මොකද පුුතේ මේ කියන්නේ අපි එකෙන් එක බලමු ඒ තමයි මේ එකක් ඔන්න මුලින් බලු නිවසේදී නිවසේදි බලම් මුලින් මේ කියන මොකද නිවසේදී කායික වදහිසාාවට මොනාද පුතේ මේ කායිකව වදහිංසාලා කෙන කය කියන්නේ විවිධ ලෙස ගුටිකණ බැනුම් මහන දඩුවම් වලට ලක්වෙන වගේ යාලු ඉන්නදෙන බාලන මේ කියන්නේ නිවසේදී ඒ ඇයි බලන්නක ගොඩක් තැන්ගලම මේ ප්‍රශ්නට බොන දෙන්නේ හැබැපොතේ විශේෂෙන් මතක තිය යන්න අම්ම තාත්තා ළඟ ඉන්නවා නම් අම්ම තාත්තා ඉතර හොයා බලනවා නම් අන්න ඒ පවුල්ලල දරුවෝ හුඟාක් සතුටිං ආදරයෙන් ඉන්නවා හැබැයි අම්මගේ ආදරේ නැති වෙලා තියෙන අම්මගේ ආදරය අඩුවෙන් ලැබෙන තාත්තගේ ආදරේ අඩුවෙන් ලැබෙන ගෙදරක දරුවෙකුට මේ ප්‍රශ්න තියෙනවා. තව එකත් තමයි තාත්තා හුගාක් බීමතින් ගෙදරෙනවා නම් අන්න ඒ ගෙදර මෙන්න මේ වගේ ප්‍රශ්නතියෙන. උඩාක් වෙලාවට ගෙදර ආර්ථිකය ප්‍රශ්නතියනවා නම් සමහරලාට දරුවව පාසල්ලවන්නන ගෙදර යිද එක අම්මලගෙතින පීටනත්ත එක දරුව මකක්කෝ වැරදක්කොළ තෙක පහරගෑම ලක්කෙන තව අම්මහෝ තාත්තා දෙන්නගෙන් එකෙනෙක් නැත්තං ඉන්න අම්මගාවනම් තාත්තා නැත්තා ඉන්නේ තාත්තගාවනම් අම්ම නැතුව ඒැන් වොලස් බොහෝ වෙලාවට මේයගේ ප්‍රශ්න ඇතියෙනවා. අන්න එතෙන්දිම්කද වෙන්නේ කායිකව මානසිකව පීඩවඩ ලක්වෙනවා පිඩා ලක්ගෙනකුතේ එයා පුදුමිදරේ ගැන හිතනවා දුකින් ඉන්නේ ගුටි කනවා බැනුම් හනවා දඩුවම් ලබනවා. ඒවගේ යාලුවෙක් දැක්කොත් ගෙදරක ඒ වගේ දෙයක් වෙනවාල දැක්කොත් ඔයා අනිවාරයෙන්ම මේ දේවල්ගෙන දැනුවත් වෙන්න. ඒවදයක් දැක්කොත් ඔය අනිවාාරම කියන්න ඕනේ ඔගේ එක්කෝ පාසලේ වගේ පන්තිබාර ගුරුවරයාට කියන්න පුළුවන් ගුරුවරයට එම නැත්තම් වගේ පාසලේ පන්තිබාර ගුරු තුමියට කියන්න පුළුව කොමද කියන්නඇ හිතන්නකො දෙ වාත් එක්ක හැමදාම ස්කෝලයන වගද යාළුවෙක්කන්නවා කියලා ඔ යාළුවට තැන් ඉස්කෝලෙන් එනේ ඇයි ගෙදර කරදර ගෙදරරදර විධ කරදරති ඔ අයාට තමයි ඔ එක්තර අවස්ථාවක පාසල්ලක පන්තික දරුවෙක් කිටියා ඒ දරුවා හැමදාම ස්කෝල දදි පරක්වෙනවා ඩඒ අයිතර පහවසරයි. හැමදාම ඉස්කෝල ද්දි පරක්ව ෙනොය කැන්නේ සාමානය හත හමාරයෙන් පස්සේ ගේට්ටු වහනවනේ පාසල් වැඩකඩිතු ආරම් කරන්න එතකොට ප්‍රමාධ වී පැමණීමේ පේලයක් හැමද ම කොම අු තර දෙන්නෙ හිටිනවා. පේලියේ තමයි මේ දරුව හැමදාමයම. හිටවස්සේ අම්ම තාත්තා සම්බන්ධ කරගන්න උත්සාහ කලා නැහෙම නම්බරෙකුත් නෑ. ඊටවස්සමකද කළේ ළමේ අව හරිආදරෙන් කතා කල්ලා පන්තිවාර ගුරතුමිය අමෙන් එහවා ඇයි පුතේ ඔයා හැමදාම පරක්කු වෙන්නේ බලන්න කොය හැමදා පරක්වවෙ හිල්ල ස්පිින්න්සිිපල් සර්ගෙන් බැනුන් අහනවා සමහරදාට ගුටිකනවා ශිෂනායකයි කියලා ඔයාල් ලව්ව විද දඩුවන් දෙවා. ප්‍රමාදලා පවැවනිියත් කුණ ඇැඳදින්න දෙනවා තන කොල ගල වන්න දෙවා නැතිරම් ොනවාරි ස්කෝලතින වෙන වැඩක් කර ගන්නවාන එහම ඔවගට පස පල්ලි දහස උත්තරයක්දීලා තිබෙන. ඉල්ලඟ දවසේ මෙයාට ගැහ්ුවට බස මෙයා අඩද්දිී ආය අහලත්තිෙනවා ඇයිවා පරක්ක. එතකොට තමයි කියලා තිබ්බේ අම්මා නැහැ තාත්තා උදේ වැරට යනවා ගෙහම් ආච්චි ලෑග දර ඉන්නේ එතකට ච්චි කියනන්න කාද. මේ තාත්තල ඇගෙදර තාත්තගේ මල් ඉතියන්නේ බාප්ප බාප්පගේ හැම වැඩේ අතර කරන්න ලු තාත්ත වැටිගා ොකක් හැම වැඩමිගෙන් සපත්ව දෙක උදේට පියදාන්න ඔල්ලු සෝදලැක පියදාල තියන්න ඕනෙකු. එතකොට එයාගේ වැඩයන්න කලි බාපත්තරට යනලු බ් වැටයඇන්න කලින් එයාගේ ඇඟ මසාච් කරන්න ඇඟට තෙල්ගාදා ඔල්ලුවට තෙල් දා ඔලුව මසාච කරන්නේෙම කියනල මේයා හැමදාම්ම බාප නැකතින්න මෙ මේ ඉස්කෝලේයන්ඩ විනාඩි පහකටිතර කලින් තවනගගේ නෙිට්‍ර ගම මෙෑයට කතා කරනවාලු ඇවිල්ලා තෙල්ලි කරන්න ඉඩ කියරා. ඉස්කෝලයන් බෑ මෙයා බැරිවෙලාවත් වලාස්සනයන්න ඇදුවොත් මොකද කියන්නන්නේ ආචිය අම්ම කියනලු බාප්පකින් ගුටි කන්නවෙයි බාප්පගේ හැමදාම්ම කොඩ ඔලු මසච් කරල්ලනයන්නේ අදකවෝ මඩක් බැනු හඩෙනවා ඔයා අනිවාර්රෙන්ම ඒ වැඩේ කරලයන්ට. තර දරුවටම කොදලාතියන්නේ පීඩනයක්. අන්නපුතේ කරදරයක් අවසානිදේ ගුරතු විය ඒ ආච්්‍යියම්මාව කැඳවල දැනුවත් කලා මේ ලාළමය පුදදුම මාන්සිප පිටිනෙ ඉන්නේ හැමදා මිස්කොඩට එල්ල ගුටි නවා බල කැම්තිද. එතකොට තමයි ආච්්‍යම්මට තේරුුණේ මේකල් ලොකු වරදක් කියලා. ඒක, තවදරුවඉන්න. ඉස්කෝලෙන්නේෙ නෑ නොද කරන්නේ. අම්මත් නැතිහින්ද තාත්තන් නැතිහින්දා. සීයා මොකත කරන්න සීයා බඩු විකුණු අන්ඩ යන? එතකොට සීගේ අත්තු දව්ගට මොක දෙකළේ දරුවක්ක පිරිල්ලමෙක් අර යන මන කරත්්‍ය තල්ලු කරයි යද. සයා කරන්න කරත්ය එලවොළ බල්තුරු තල්ලු කරන්ග ෙන විකුණන්ද. එතර මේ දරවා අරං යන් යයි අර කරත්ය තල්ලු කරගෙන යන්න සී අත් එෙක්ක ගේල සීයා බඩුවිකුණු ගන් කරත්්‍ය අල්ලගෙන ඉද ඔන්න එහි හිසාල්ලක් කියෙන? මේ වගේ දේවල් ඔයා දැක්කොත්. ඔයාට අනිවාරෙන්ම පන්තිබාර ගුරතුමාට, පන්තිබාර ගුරුතුමීට පාසෙලේ විදුහල්පතිතුමාට අනිවාරයෙන්ම දැනම්මට කටයුතුකිරීම ඔයා සතුයුතුකොමක්පුතේ. ඇයි එහෙම කියන්නෙ මම. ඔයාට එතැනින් පුළුවන් ඔයාගේ යාළුුවව බේරගන්න එයාට ඒදේ හරහා සිදුවන්න, දේවල් වලින් ය බේරගන්න ඔයාට පුළුවන් පොඩ ඉතන්නක මේ වගේ දෙ අනිත්දේ පාසලය කියලා ඉතන්නක පාසලේ මේ පාසලදි මොුණවාද මේ විවිධ කායක වද හිංසාවෙෙන්න්න මනවාද පාසලදි වෙන කායක වද නිසාමනවාද එක දැක්කන් තැන්වාල හිතයි ඉස්කොලේම වෙන්න පෑන එනපපුතේ ගොඩක් කලාටේනවා. ඒක එන්න සමහල්ලාට කොහොමද අහිංසක යාළුවෙක්ගෙන් පන්තියඉන්නට බලය පෙන්නට යාළුවෙක් අන්න යාට බලපෑම් කරනවා මෙන්න මේදවල් හිතන්නකොදෙන් සහරලාට අපි දන්න මෙයා දෙමවපියොත්තාහගෙනඉන්න ගරාගෙන අපේතේමාවල් එතර හිතනපුතේ මේ අධදැකී මුදාහරණ කියදදිහිතන්න ඔන්න එක්තර අවස්ථාවක් යාළුවෙක් කින්ද යාළුව පිරණට වුණ මොනුවද කළේ ඒ යාළුවක් කළේ තමන්ගේ හොඳම යාළුවක්ට එයාගේ අතින් ඉස්කෝලේ මල්පෝච්චියයක් වැැල්ල බඳුණා. ඒක දැගර එක තැකදි බිලා ඉංකරල තිබ්බ මල්ෝචිය එයාගර යාළුව දුවන්නගිහිල්ල එයාගේ අතින් වැරදිලා අත වැදිල වැටුණා. ඉඩවසර පන්තිය ඉන්න අරටිකක් කෑගහල්ල කරලා ඉන්න යාල්වෙක් එක දැකල ආ ඉන්ඩ මම කියන්න මම දැක්ක වැඩේ ඔයායක වැට්ටු අනේද මංවක ටීචට කියනාමයි තීචටිකස් සැරයි. මෙයා බය වුණ අර මල් පොච්චිය බැදුුණෙක් කෙනා බයවුුණ බයලමුක දැකළේ අනේ කියන්න එපා කියන්නපා මංවට ඕන්න දෙදැක් කියන්න ඔ ඔුනු දෙැක් කියන මං කරන්න ටීචරනම් කියන්නෙ පාඩිචමගහයි. අරය යාලුව මොකක් දිටස් කළ හරිහරි හැරි ම කියන්න කිව්වල. මට හෙටයින්දලා ඔයා රුපියල් විස්සක් ගෙනත් දෙන්න ඕනේ. මේ සත්‍යෙසි දවා රුපියල් විස්සක් ගෙනැත් දෙන්න ඕනේ. එතකට මොකද කලේර මල් පොච්චි චලමයා හැමදාම ගෙදෙරින් රපියල් විස්සක් ගහොමරි අරගෙනවා. සමර්දාාසලොන්න කැටිමෙන් මොනහරි කණ්ඩ දෙන රපියල් විස්ස දෙනවා යාලුවට. අයනැත්තං කෑම ගේෙන්න්නක්දදා රුපියැල් කියකර දෙනට කැන්ටිමෙන් කෑම ගන්න කියලා ඒකෙන් අරලම රුපයල් ඉස්ක් දෙෙනවා දීලා මෙයා වඩේ එකක් කාලා මෙයා ඉන්ටවල්ලි එක ඉන්න පාඩුී. හොන්න ඇත්ත සිදුවීම. ෙතර ොකද ඕන අන්තිමට මෙයාට නොදෙන දවස්වල මෙයා අවසානයේදී ගෙදර තාත්තගේ පස්ස එකක නුත් රුපියල් ඉස්ක් හපනි ඔයායගෙනවා. දැම් මොකක් දෙතන ඕනේ අත්වැරදීමකින් අර මල් පෝච්චියය වැටවුණ එතෙන්දි අර යාළුව අහින් දමකදුනයා හොරෙක් වුණා. වදහිංසා වක්්‍යතන තියෙන්න්නේඇයි ගෙනත් දෙන්න බැරිවනොත් යාලුවාව බය කරනවා. අදනං හෙනම් මං කියන්න. සමාල්ලාටකට ටීචට කිව්වනම් සමමාල්ල ටීචකය හරිපු ඒවාගේ ඇතින් වැරදිලානයක වැටනේ කමන්නෑ ය ඔුවගේ දඟලන්න එපාගෙන ටීච කියයි. මැත්තා සර් කියයිම් මෙතන් ඩීචගෙනෙන්නේ තොඩා නිවාරෙන්ම අනි පුතේ ඔක් කමන්නේ වහිතන නිමෙණ කළි හැබැයි යාළුව හින්දමකදනි යාලුව හින්දා තාත්තගේ කවදාක රුපියලක් වත් ගත්තෙන තිලාමයා පෙර්සකෙන් රුපියලිස්ස හොර ංගරන්න පටාන්ගත් එතන මොද වෙන්නේ. වදද හිංසාවක් පීඩනයක් කායිකව මානසිකෝ පීඩනයක් යාළුවට දෙන්න යාළුව. ඕක කෞවද කිව්වේ මෙන්න හොඳ මුදාහරමයා. මේක කිව්වේ මේක කාලයක් බලංහිටුපු ජාලුවා මෙයි මෙන්න මෙතනමේ. පාසලේදී විධකායික වදහිංසාවට ලක්වන සිසුන් ගැන හෝ එවැනි අවස්ථා පිළිබඳව පන්තිබාර ගුරතුමයට දැනීමට කටයුතු කිරීම. අන්න එතන කටයුතු කලායා. එයා තමයි කාලයක් ගිර බලංහිටියා හැමදාම මේක වෙනවා? නවත් අන්නේෙමනෑ. උපියල් විස්සේවා දහයක් පහළවත් දෙද්දි හොඳමයාලුව ගිහිල්ලකිව්වා ටීචට ටීච මෙන්න මෙහිම දෙයක් කෙනා පන්තියේ අරය ළමයා මෙයාගින් සල්ලි ගන්නවා තමහර දසට කෑම ගෙනය කැන්නේෙක් දෙනක් මම තමයි ටීච මෙයාන කණ්ඩ දෙන්න හැබැයා කන්නේෙ නෑ ඇයි මට කෑම මැදී ඒ කියෙන බයිටයකන්නේ නෑ හොඳ මෙයාලුවා අන්නේ එකැපුතේ හොඳම යාලුවෙක් කියන්නේ සම්පතාක් ො මේ යාලුවෙක් ඇන්න සම්පතා. ජීවිතයට ඒගේ යාළුවෙක් මුණගැස්සු නොත් අපිට පුළුවන් දීතේ ගන්නාගාගන්න. ඇයි ඒ හර හා මොකද වෙන්නේ. හොඳ ජීවිතයට ගැටළුවක් නැමැතිව ඉස්සරටයන්න පුළුවන්. හරි. ඉතිං ඒ වගේ විවිධ තැන්වලද පාසලේදී ඕව වගේ දේවල් එන්න පුළුවන්. නැත්තම් පාසලදක් ගැටලු ඇතිවෙන්න පුළුවන්නේ. ඒ තත්ව වලින් යාලුවව බේරා ගැනීම ඔයාට තින ඉතුකමක් මොකද ඔයා හොඳ යාළුවයෙක්ු නම් ඔයාට පුළුවන්කම තියන්න ඕනේ වගේ යාළුව අවු බේරගන්න. මේ ගැටලු තියෙනවානම් අනි වාරයෙන්ම පන්ති බාර ගුරතුමට හෝ ගුරුතුමාට විදහ පොජමාට දනුවත්න්න බලර යාලුවවා කියපු හින්දනේද අර යාළුව දිගටම හොරෙක් පෙන් නඇතුූ බේරුුණේ අන්තිවට අරයාගෙන් සල්ලිගත් එක්කෙන ලොක වෙලා හොඳ එක ගැන කෙනෙක්ගෙන් සල්ිගරන අපිෙන කක්්පන් කගන්නවා ගැන ඒද කියන්නේ කෙනෙක්ගෙන් බලට සල්ලි ගැන කප්ප. එයා ලොකු වෙලා ලොක්කු අපරාධකරුවක් පෙන නැවත වනා ගුරුවරයා දැනුවත් කරලාඒ වැරද දෙයට පෙන්ල දුන්න හින්ද. ඉතින් මේ වගේ දේවල් වෙනවා පන්ති කාම්මර තුළ විශෂෙන් පාතමික කියල ගැඩලුවක් නෑතන පහසේන තමයි ගටඩු වෙලා ති බිපෙර ගැටලුව හිතන්නක? ඔබට ඔබ හතරශයණනයේ පහශසයනය කියෙන් අවරුද්දයි සමල්ලාට උබාතර ඇත්ති මාසකීපයක වැඩිමාල් බාවයක් වැරද්දා දෙ මේ වගේ දේවල්ලු නොත් දැ ඒව තමයි මග තොටේ දී විද කාග හන්සාගන්න මොනදමි හිංසාවල් මොනද පාර ොටේ වෙන දේවා කියන්න බන්න සමහරලාවට සමහරයින්න දෙෙන් ඔ යාලුවෝ මොහරි දෙයක් අඩ පස්සේ ඔන්න උදාහරණයක් එන්න කතාවක් මේ මනද මතක් වුණා වෙලා වෙමෙන් පන්තියේදී පොත්ත දුන්නේ කියලා කැන්න මේ ගනිත්තය ටික කරලා ඉවර වෙලා හරිට ලියන්නේ ටි උත්තර ලියාගන්න පොත දුන්නේ කියලා ගත්ද උනේ අවසානයේදී පන්තිදිකිවූ හරි ඇල්ල අදදි බලාගෝ. මෙම පාසල් නම කියන්න බෑ හද ප්‍රසිද්ධ පාසල්ලක. මොකත්දුන්නේ අන්තිපට ඉස්කොල් ඇරල ඇද්දී. යන්න තියෙන වෙලාවේ ඔක්කොඩම කලෙන් අර පොත්ත ඉල්ලල දු ඇති එක්කෙන ඉන්නවා පොතේ අයිතිකාරය නෙමයි අර ඉල්ලපු එක්කෙන ඉස්කොලේ බෙල්ලේ ගාල ගාත කියල ඉවෙරචි ගාම්ම දුවලග අල්ලු. ගල්ලේ වෙරලා අයි අඉන්නා අට වසරේ අයිජඩ කියීන කියල්ල සිදරීම. අයියේ. අර්මන් පොත ඉල්ලුව මේ යා පොත දුන්නන්නේෑනෙ. අති නුදදාලලා මං ඉල්ුවවාමට බැන්න අත්ත එක් මට ගහන්න්නත්තාව කියක මයියම් පති කළේ ඔන්න අයියඉන්නවා හරි අපියන් ඉක්මට කියලා. අයියගල්ලකර පෙඩේඒයාගේ ගම යාලු දෙන්නෙක්ට ද වගිලමක දෙයානගේ ගේස්තන හිතම අන්ඩති නරලමයට පොතේ අයිතිකාරයට. ගමඉන්න තව යාලු දෙන ුත් එකතු කරගෙන ආපවෝු මගට ගියා අරෑයකර මග බලාගෙන හිටිය. ආවවිතරයි පාරිම එතන හපත ්‍රීවිල්ලයක් කස්සටගිල්ල මේ පොඩි ළමයි ඔයාල විස්සාධ කරන්න නෑපු දෙ මේ වැඩිමවාල්මෙක්කෙන කිය දවරුත් දහතුනයි. අටවසර තමයි වැඩිමල්මෙක්කෙන. ්‍රීවිල්ලයක් ඇතුරලේ අහ පැතර එක් අංගිහිල්ල අර පොතේ අයිතිකාාරයට ගහගෙන 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 ගිය. ඕක දැක්ක එතන තිබ්බ කඩේ හිටපු නැන්ද කෙනෙක්. නැන්ද දැකල දූුවග නැහෙල්ල අර ගුටිකන ළමයා බේරගත්තා ගොර ඒ ළමයාගේ තොල්ල පැලිලා මෙතැන චුප්ටත්තුවාල වෙලා නල්ල ඉදිමිලාලු අඩනවා උඩාරියක්. ඇහුවාම අරණන්ඩාඩා කියලදිෙනන ඒ නැද තමයිම්කද එහෙම්මම කඩේ තමන්ගේ බුදලාලිවතියල එහෙම අප ස්කෝල්ඩ රණ්ඩන ළමයා වෙ එක්කංන්ගිල්ලලා විදුහපයිතුමාට බාදුන්. මොකද මේ ගුටිගන්න හේතුව පොත දුන්න ඇතියක කොපි කරන්න පොත්ත දුන්න ඇතියක දෙැ එතොර යර පොතේ අයිතිකාරය කළේ වරද්ද හොඳ දෙයක්ද පොත දුන්න ඇත්තේ කොපි කලාන ඒ අදකත් දිගන ගන්න ඇැමකක් දයා කියල දෙෙන්නේ ඔයා පුළුවන් තනියෙන් හ දන්න කීපු අචරයට තමයි මේ ගැහුයි හිතන් ඔද ඒවගේ දේවල්ලයි සමාජය වෙන්නේ ඇයි සමාජ වෙන්නේ මෙතන තමයි පතේ වදහිංසා පටන්ගත් ඔ කුඩා කර එක උදාහරණයත්තාවේක ඔබ ඇමවෙල්ලේ අපි පන්තිව් ගන්නුව අද්දේ රෝපවාහනයේ ගුවන්න්නදිලියේ පුවත් පත්තොල ජු් එක දැක්ක දෙයක් ගැන කියදි ආවෝු අපිත් දැක්ක අයිය පත්තරේ තිබ්බා ඒ ටීව එක කිව්වගේනවා ඔවට මතකත් දන්න ශී ලංකාවේ එක්තරා ප්‍රදේශයක කෘෂිකාර්මය නිලධාරී තුමියකට ලියවුමක් කිල්ලනවා නීති විඩෝදී ලෙස ඒ කියන්නේ ලියුමක් ඉල්ලනවා. ඒ හොරලියවම ඉල්ලුවට පස්සේ එක් ෘෂිකර්ම නිධාරිත්තුමේ එලියුම දෙෙන්ඩ බැකව්වා. මේ ලියුම දෙන්න බෑ මේ ලියුම දුන්නුවන් මම වැරදිකාරයෙක් වෙන එනිසා ම මේ ලියුම දෙන්න ැකිවා. ලියුම දෙන්න බෑකිව්වක මටමකක්දුුණේ. පාරෙදි මගදී වැඩට යන වෙලාවෙේ හම්බ වෙලා ඒ ඇත්තුමියට පිහියකින් යනලා මැරුවා. හේතුවමකදදදැම් මේ කරන්න අර හොරලියුමක් කිල්ලලා දුන්න ඇතිකමටත් කළේ අර තරුණ නිල්ධාරිතු මියට ජීවිතයෙන් වන්දිග වන්න සිද්ධෝන. බලන්න වදහිංසා මේ උදාරණයක්ැක්කිවවේ මෙ මේ පොඩිකාලිදි කරන දේවල් නවත්තගත්තොත් ලොක්කුවෙලා ඒ වගේ දේවල් නවත්තන්න පුළුවක් එදාම නවත්තගත්තු. මේමගේ කට්ටේ තමයිෝ සමාජයේ අපරාධකරුවන් මංකොල්ලකරුවන් මිනිමරුම් ට සම්මන්දේලා විධ මද්‍රව්විවෙලදාම්මුවට ලක්වෙෙන්නේ. කුඩා කාලෙදදි බලන්න ඔයා හොඳට හැදුන හින්ද තමයි වගේ අම්මයි තාත්තයි ඔයාගේ පිටිපස්සයෙන් ඉඳලා ඔයා ගැන බලනවා වැරැද්ද දුටු තැන පෙන්වල දෙනවා ඔයා පනවගේ ආරක්‍ෂා කරනවා අන්න ඒ හින්ද තමයි ඔයා අද හොඳළමෙ බාට පත්වෙලාති. හිතන්නොගෙතකොට ආදරෙන් ඔයා ගැන බලංගින්නවාගේ අම්ම තාත්තා ඒ දෙන්නට බැරිවුණොත් සී අන ඔය එක්කයිට සීට බැරුණු තාච්චි මේ දෙන්නමන එතන බාපහරි මාමහරි කවරුව යෙනවා නිස්කෝල්ඩික්කයන පරිස්සවෙ. නිතර මොහොවෙලා බලනවා. අන්න පුතේ අන්න එතන ඔබ හොඳ දරුව බාට පත්වයෙන. පුතේ ඒ හින්දා. නිවසේදි පාසලේදී මගතොටේදී හොයදහරි මේ වගේ කායික වද හිංසාවලට ලක්වෙන කවරු හරි කෙනෙක් දැක්කොත් ඔයාට කරන්න තින්න එක දෙයයි. ඒ තමයි ඔයාගේ පන්තිබාර ගුරතුමියයට හරි. පන්තිබාර ගුරතුමාට හරේ.වාගේ පාසලේ විදුුවල් ප්‍රතුමාට හරි. පාසලට කියන්න බැරි වුනොත් ඔයාගේ රත්තරන් දෙමවපිය අන්ට හරේ අනිවායෙන් දැනුමත් කරන්න. එත්තන තමයි කෙනාගේ ආරක්ෂාවතියෙන්නේ වදහිංසාාවට මොකද සමහර දරුවෝ ඉන්නවා ගෙද රසීමිත ලෙස වදහිංසාවට ලක් වෙලා පාසල් එෙනවා උදාහරණයක් කියන්න ඒ තමයි හිතර්පති මේ වගේ යාලුව ඔයාගාව ඇති බලන්න හැමවෙලේම එයාලා කියන්නේ ඒ තමයි ඉන්ටවල් එක සෙල්න් කරන්ඩ යන්නේ දස්කිබ මේ හොද්දට සෙල්ලම් කර හිටපු යාලුවෙක් දැක් සෙල්ලං කරන්න යන්නේ. දවසත් බැලුවම යාලුකටි ඇයි මේ මෙයා තමයි හැමදාම බෝලය අරගෙනන්නේ. හැබැයි දැ මේටිගේ එයා බෝලය අරගෙන එනවා එය සෙල්ලං කරන්නේ. ඇයි කියලා ඇහවා. හඩ පස්සේ මේ ඇවිල්ල මේ දැනුවත් කලා ගරුවර ඇමකද සෙල්ලම් කරන්න න්න තියන්න ගිල් ඇවෝ ඇයිවාද සෙල්ල කර ති ආදත් බෑන මට සනීපනය. ඉතිවා හොදට ඉන්නවවාන්නේ නෑනෑ මට බ. දවස්සෙත්තේමයි තුන්ගනි දවසත්තේමයි බැරිම තැන යාලුව මොකද කළේ හා එහෙනම් අපිවත්තේ කතා කරන්නේ ඔය අපටි කියන්නනේ ඔය අපි කියන්නේ මොකද හිේතුව කියලලා හැරි අපිවත්තේ කතා කරන්නේ තරහයි අන්න එතෙන්දි දුකේ තුුණා එතකොට එයා කියලා තියෙනවා මොද මගේ තුවාලය ඇත්තියෙනවා මට තුවාලෙට දාඩියගී හා මට එක දැවිල්ලයි ඉන්දුප එ හොහෙද තුවාලේ ෝයි කුලිතුවාලයක් නෑන මොකද කොට කලිසමෙන් පල්ල අට මේසක තියනකං කකොළප දේශය එද විෘතල අදයනනි කොට කලිසම පිල්ලමයිගේ තන්වාට නෑ මේසකෙන් අටද නෑ ඒනම් ඒටි කියෙන නෑ පුදේකොද කලවහරි ඒක කියන උගලන් කලිස්සමට වැහෙන ඉනේඉන්දල්ලා ධනහිස දක්වා තියන කොටස කලිස්සමට උඩේ ඒන ධනහිස්සට උඩෙන් කලිසමට අවසෙන් තැන්ට උඩින් මොක අද ඒලාම යාලුව පෙන්න්නල මේ තියන්න කිවහම තුවාලයක් එක මකට පිච්චිච්ච තුවාලයක් වගේ පිච්චුන තුවාලයක් වගේ. ජාලුව එක පාට දැකළ බය වුණා මේ බලන්නකු මේ හොඳවෙ නෑ මේ තුවා මොක දෙලා තියෙන්නේ පැසවලා කිය ලැහුවා එතොට බුද්ේ මොකක් දෙලා තියෙන්නේ කිවල වස්සේ ඕවු මකෙරද පිච්චුණේ මාම පිච්චුව කිවවා ඔන්න ඔත්තැන්දි තම්මයි. ජාලුවන්ට දුකහිතුනේ. අන්න පුතේ හොඳ යාලුවේ කාශත්‍රය කරණ හොඳ ප්‍රතිබල. ඇයි මාම පිච්චුවේ කිව්වෙනෑ. එවල මෙයාලගියෙල්ලා පන්තිබාර ගුරතුමියයට කිව්වා. තීච යගේ නම කියලා මෙන්න මෙයාගේ කක්කුලේ මාම පුච්චලා එතුන පුද එමද දෙ ුණේගාම කොතු අන්න යාලා දැන්ුවේ කාටද වදහිංසාට ලක් වුණනාා එයා තොරතුර ගිහිල කිව්ව පන්තිබාර ගුරතුමියයට මොකද වෙන්නේ. ගුරතුම හල බැලුවම කිවීමකක්ද. අනේ කීචමික ගෙදරින් අහ්ඩ එපා. අපි ඉන්න மாමලෑගෙදර. තාත්තා අපිව රඩ බීල රඩුවනට පස්ස අම්වා අච්චිලෑගෙදර, අප ැඉන්න ආ්චීන්නේ මාමලෑගෙදර ඉන්න මෑගෙදර. අම්මදැෙන් අපිට කණ් බොන්ඩ දෙන්න නැතිහින්ද අක්කඩයිමටයි උගන්න ැරිහිඳද අම්මද යවා කඩේක වැට කිවා. එතකොට යා එන්නේ රෑවෙලා. මාමා මොකද කරේ මාමත්ටිකක් මත්්‍රාව්‍යියෝට එම ඇබ්බැවිච්චෙක් කෙනෙක් එයා සිකරැට්ට එකේ තමන්ගේ සිගරැට්ට එකේ ගින්දරෙන් තමයි පුච්චලතිඇැයි රෑ හතටිතර කඩට යන්න්න බෑකිව්වා කියලා මොකද කඩට යන්න කියලා දෙන්නේ. මාමට සිකරැට් එකක්ගේන්න කඩේට යන්න කියලාදිෙන. ඒකට බෑකිව්වා කියලා එවල බිබී හිටපු සිගරට් එකෙන් මෙතර කපුුල පුච්චල කෑගහන්ට දීරනෑ කෑගැවුවොත් ගහනවා කිය ඔන්න දඩුවම මේ පුතේ මේවා උදාහරණ එකක් දෙකක් තුනක් විතරයි ඔයා හොයන්න ඔයාගේ පන්තිකාමරය තුළ මේ වගේ වදහිංසාාවට ලක්මන යාළුවූ ඉන්නවාද කියලා මේ වගේ වදහිංසාල් ලක්න යාලු ඉන්නවද බලන්න මානසික පීරමට ලක්බන දරුව ඉන්න්නවාද කියලා බලන්න ොඔයාගේ යාලෝ ඉන්වාද කියලා බලන්න. ජාලුවෝ ඒවගේ දෙයක් කිව්වෝත් ඔයා ඒ ගැන හොයන්න යන්න කලින් අනිවාරයෙන්ම පන්තිබාර ගුරුතුමිය මුලින්ම දැනුවත් කරන්න. ඇයි එතවටේ දරුව වාරක්ෂාවෙනවා. දරුව බේරගන්න පුළුව? උදාහරණ කතා කියන්න ඇපුතේ ඕනම තැනකති අන්නේ එකත් දැන ගන්නපේ ඇයි දෙ ඔය පන්තිබාර ටීචත් අඩු උගන්වදදී සමහර වෙලාට උදාහරණ කියනවා. ළමයි මෙන්න මේ කතාවගන්නකු මෙන්න මෙම දෙක් වුණන දෙ මත්වයාට මේක උදාහරණැක් කියල පෙන්ෙනවානේ ඇයි එමගෙන් එත්තකොට ඔයාට දැන් බැරිවෙලාවත් මේ වගේම දෙයක් වුණොත් මතක් පෙනවා එදා ස්ර්කීව මේක එදා අපේ ටීච කිව්වෙත් මේක අතක්ෙන නේ දෙහෙම. දෙ ඒ වගේ අස්ථාකි බේරගත්ත දේවල් ඕන තරන්තියනවා. ජාලුව වැරදි මාර්ගයට යන යාළුවන්ව හොඳ මාර්ගයට ගත්ත දෙමව්පියෝ ඉන්නවා. ඇයි යාලුවගේ කියමෙනට තමයි හොඳ කැනට ආාවේ. අර මම කිවේ දෙැ අර හැමදාම රුපියල් විස්සක් ඉල්ලපු යාළුවාව බැරිම තැන පාවල දෙන්න ඕුන ඇයි හේතුව තමයි අරයාාව හැමදාම ටල ඩිඉන්න ඉන්න එයා හොරිෙකුත්වෙනවා. අරය කප්පංකාරෙක්කෙන අනු දැනීම. හිතන්නේ ඒ දේවල්ගෙන්. අරවංක සමහරලා සමහරු ඉන්ද දෙන්නේ පන්ති හැමදන් ගුටිකාගෙන ඉන්නවා. ඇැබේ අවසෑන්ද යාල් ඉඩෙක් පිෙනවා අරය ගහනෙක්කෙන පාඩ ඉන්න නැර හැමදදා ඔල්ලුවට ගුටිකානව තල්ලු කරහම අත පය වදිනවා තුවාල වෙනවා ඉදරගේ කල්පනා කරලා යා මානසිකද ලෙඩවට වැටෙනවා. ස්කෝලන්ට බෑකවේගේ අන්ඩනවා ප රිදිෙනවා අලුව රිදනවා වම්මන යනවා උන හැදෙනවා හෝගදේවල් තමයි දකින්න පුළුව. ඉතිං අදිර දෙමවපියනි ඔබට කියන්න තින්න ඔබේ දරුවත් මේ විදිහට මොහොතක් හිතන්න අම් අදරං ස්කොලයන්ට බෑ හේතුවක් මැතුව. හැමදාම් උදේට මේ දෙන නම් මේ පුංචි උදාහරණ එකේ තමයි එක්තර අවස්ථාවක තරුවෙකු ඇවිල්ලා මට කියනවා මෙ යිස් කොලෙන්න්න බැකකි්වක් කිය අයිස්කොලෙෙන්න්න නෑ කිව්වා මොකද හේතුව මෙ ගැන යාළුව ඇවිල්ල කියන්න මං හොල ැලුව සම්මහල්ලර්ම එකක ඇත්ත හැබයි දුරකතනයක් හරහාමන් සම්මාන්ධ කරගත්තර පස්සේ අම්මට කතාහලා අම්මකිවේ අනේසර් අදනංන මෙ අට මේටිකීම මට කිව්වන මේ ඉස්කෝලෙස උගන්නන්නෑ ගිල්ල වැඩක් නෑ කියලා මංකවා එහමෙ මේ ම අද දැමේ දැන්න ඊයේත් දුන්න අපි ඉයෙත් අවසන් කලා අප තේමාව පාඩමක් අප අදළුත් පාඩමම් පටන්ගන්න ගනිතේ විශෂය. ම මේ බැරිම යාුත්තම මටම පයිඩය කිවේ මෙයා ස්කෝලෙන්නෑ කියලා ගියා කියලා පුුවන්න පොඩ්ට හෝ බලනෑ කියලා. හැබැයි ළමයගෙදරගී කිවේ ස ස්කෝලමේටිකේනවා උගන්නන් නෑමේටිකේ උගන්නල ඉවරයි කියලා. තැන් දෙකට බොරු දෙකාක්. හොයලා බැලූ අප මොකදද. හේතුව තමයි. හැමදාම, මෙයාට ජාලූ දෙන්නෙක් බයිනවා. ගහනවා. මෙයාලත් එක් අර විදාකරේ පන්තිවල එකක් එකක සෙල්ලම්රනවානේ ඔය සෙල්ලම් කරලා දහස් දෙයක් තිර මෙයා හැදම දිල්ලදීර. දෙන්නාට පස්සේ අර යාලූ දෙන්නට මේක දරාගන්න බැරෙහින්දා. එයත්තැක සෙල්ලං කරඩ යන්න ඕනේ හැබැයි දින්නොත් අරයාල ගහනවා. පැදිනත් දෙරලුවක්නේ හැබැයි මොනහ කළත් මෙ දිනවාලු රිදින්න හැතුුවත් දිරනවා ස ොද කල දින්නේ දැ ගහනවා මෙගේ පොත් හංගනව පැන්සල් නැති කරනවා අරඒ දිනලමයා හොඳලා මේ කින්ද යාලුවයටට පැන්සල් නැති වුණත් දෙනවා. මකන නැති වුනත් දෙනවා. පොත අරගුල් හැංගුවත් හොලා දෙදිනවා. මේ දේවල් ඉවසන්න ඉවසන්න බැරි වෙලා අවසානදී එයා තීරණය කළේ මං ස්කොලයන්නය කිය. ඇමදාමු දේට වමණ යනවා. නැත්තා? අඩවා පපෝරිදනවා කියනවා. ඔලුවකැක්කුමයි කියනවා. යන්ඩ බෑ කියනවා. සර් අද එන්නෙ නෑ අද උගන්නන් නෑ කිව්වා. ඒවගේ දේවල් කියල කොමමාරි දස් හතරක් ෙදර ෙරනෑ තුුණ. අන්න දෙමවපියෝ මැදිහත්වීම නිසා ගුරුවරයාගේ දැනුවත් කිරීමට දෙමව්පියෝ මදිහත්වීම නිසා පුතේ ඔන්නන්නේ නවා. මං මේ කිව්වේ උදාහරණ කීපයක් කිව්වා එකක් තමයි දෙමවපියෝ හින්දා. වි පිඩඩ ලක්න දරුව ඉන්නවා ජාලුව හින්දා බිවිධ පීඩාව ලක්න අයඉන්නවා එත සමාජඉන්න විවිධ පුද්ගලියෝ හින්දා පීඩ ලක්කෙන ඉන්නවා මේවත් එෙක් බලද්දී සමාජයෝන තරපුතේ උදාහරණත් එක කියන්න පුළුව. එතකොට නිවසේදී දරුවක පීඩඩලක් වෙන්න පුළුවන් පාසලේදී පීඩලක් වෙෙන්න්න පුළුව බලන්න. ගඟතොටේ ද පීඩාඩ ලක්වෙන්න පුළුවවාන් කායික හෝ මානසික ලෙස පීඩාට පත් වෙන්න පුළුවන් හැබැයි මේ මෙතෙන්ට සමහරලාට මේ ඔයාගේ යාළුවා ඒම ඇතිනම් මේ ඔයාගේ හොඳම ජාලුවෙක් වෙන්න පුළුවන් එහම ඇත්තං ඊලං අවස්සා මගේ පුංචිදුව එපපුතේ ඔබට වෙන්න පුළුවවා එහින්දා මතකදයාගන්න ඔබට කරන්තින හොඳමදේ තමයි හොඳ දරුවෙක් විදියට සමාජයට යන්න ඕන වෙලාවේ ඒදේ හිතට අරගෙන කටිතු කරරමානක් ජාළුව අවබේරගන්නත් පුළුවන් කොයාටත් හොඳට බිරලන්න පුළුවන් කර්දරයක් නැතුව එකයි මෙච්චල පැහැදිලි කළේ පාසල් අධ්‍යාපනය තමයි මේචල් ලබිතා කළේ පසල් අධ්‍යාපනය අනිවාර්ර දෙයක් සෑම කෙනෙකුටම අනිවාරයෙන්ම හිමියුතු දෙයක් එතකට ඒඒ ඒ අධ්‍යාපනය ලැබීමේදී මොනද ලැබෙන්නේ ආහාර පාන දරුවන්ට ලැබිය යුතුයි ආදරය කරුණාව ලැබිය යුතුයි තවුණාද ඇඳුම් පැළදුන් ලැබිය යුතුයි වැසිකිිලි කැසිකිිලි පහසුකම් ලැබියයුතුයි ඒ අධ්‍යාපනය ලබන අතරතුර මේ සමහර දරුවන්ට නිවසේද මැතිම් පාසලේදී එතනම් මඟතොටේදී විවිධ කායික ගැටලුවට පත්වෙන්න පුළුවන්. ඒලම්යා ගුට්ටිගනාාව වෙන්න පුළුවන් බැනුම්මහනවා නැතිනම් සමාජ විරෝධී කටයතුළු දෞ කරනවා ය කියන්නේ. අර මමකිව මාමට සිකරැට් ගන්න කඩේ යනවා. සමහරලාවට මාම දෙ සමහරෙන ඔය විවිධ කරන ගනදෙර තිනට පුති මද්‍රෝගි වෙළඳදාම් එතතුකට නැත්ත. හොරකම් කිරීමමට වෙෙල් දරුව යොදාගන්නවා. ඒකන්නේ මද්‍රයව්ව වෙළදාම සහ අද යොදාගන් හොඳම සම්පතක් වෙලා තිෙන්න දරුවන්න්නුව. ඇයි ඒයාලා අතේ ොද පාරයදිෙ පොලිසිය කවදක්කත් විශ්වාස කරන්න න ලාමයා යන්න මේගේ වැඩගට කියලා. මත දයන වයි පුංචිතපුතෙක් කොයිලාකවත් නන්නාදුනන කෙනෙක් ඔොයාට දෙෙනවානම් වනු හැරි දෙයක් ගිහින් දෙන්න කියලා. බෑගෙල තතිෙනෙක් ඉක්මනිීමම දොලයන්න ඒාව ද දන්න නෑ කියලා යාතරම දිල දූවල යන්න වේකිින්. පස්සත් බලන්නේ. දූලමයන්න. ඇයි ඒ සමහල්ලාට ඒ දෙන්නවාට වරජ දෙයාක. ඉනිසා පුන්තිදුවේ පුතේ. අදරණී පුංචිදේපුතේ මේ දේවල් ඔබට හිතර දුන්නේ ඇයි සමාජයෙන් ඔබ වැරදි දේවල්ලොනින් මුදවාගග එනිසා මත්තියාගනමයි පුංචිදේපුතේ නිසේදී හරි පාසලේදී හරි මගතොටේදී කොහේදී හෝ විවිධ කායික වදහිංසා වලට ලක්වන දරුවෝ ඉන්නවා නම් ඒවා ඒ සිසුම් ගැන යහලෝ ගැන තමන්ගේ පන්තිබාර ගුරුවරයාට ගුරුත්තුමියයට විදුහල් පොයිතුමාාවත අනිවාරයෙන් දැනුවත් කරන්න. එතකොට එයා බේරගන්න පුළුවන්නං අන්න ඔයා ජාලුවෙක් වෙනුවෙන් කරන දම කැපකිරීම එක. එහා අපිළඟට කතා කරන්න තියෙන සමාජ විඩෝදී දේවල්ලොඩින් අන්නේ යාළුවාව බේරගන්න පුළුව. ඒ යාලුවාව හොඳ තැනකට ගන්න පුළුව. ඒ යාළුවට වෙන්න තියෙන විනාසය අපිට නැති කරගන්න පුළුවන්. එනිසා මේ දේහිපුතයෝොයා හොඳට දැනුමක් එකතු කර ගන්නට ඇති හේතුව ලන්න මේ උදාහරණබොලිින්ම මේ වගේ දේවල් දැන්වට කොත්තැන්දි හරි සිද්ද වුනොත් මොද කරන්න පුළුව. ඔන්න කවුරුුවන මේම දෙයක් කියනවන එක් වඩම කතාගල්ලා දෙවාට දැනුවත්වෙනවා මේ දාීපු දෙයක්ත් තමයි මේ එදාකිපු තියන්න මේක ඇත්තන මේක එදාපී කතාවන දෙයන්නේ අන්නේ වගේ කතා වෙලා අලුත් දේවල් දැනගත්තෝ එක්බන්ට දැනුවත් කරලා හොඳ සමාශියයක් ගන්නා කියන්න ඔයාට පුළවා. එ අපි හිලංකොට සිදී සමාජ විරෝධී කටයුතු එතකොට සමාජට හොඳ දරුවෙක් වෙන්නේ කොහොමද හොඳ දේවල්වලින් අපි කොහොම දේ ෛඉදිර ගොන්නගාගන්නේ නරක දේවල් අපි කොම සමාජයෙන් නිවත් කරගන්න කියලා අපි දැනගමු. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩකේෂන් YouTubeුතු නාිකව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේට එකතු වන පාටම් මාලා තැනගන්න. බෙල් පස්න කෝබල තියාගන්න. අපි ංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකම online පාසල DP. Education.